පේරු පිළිකාවක් හැදෙන්න කලින් මතුවන ලක්ෂණ මෙන්න. අයිබුවන්. අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ කාන්තාවන් බොහෝ පීඩාවට පත් කරන බෝ නොවන රෝගයක් පිළිබඳවයි. ඉතින් අපි අද ඉදිරිපත් කරන මේ වීඩියෝවෙන් ඔයාලා පේරු පිළිකාව පිළිබඳව ගොඩක් හොඳින් දැනුවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තම පේරු කියලා කියන්නේ කාන්තාවකගේ ශරීරයේ ඉහළ කොටසේ ඉදිරියට නිරායති මෘදු අවයවයක්. කාන්තාවකගේ ශරීරයේ තිබෙන අත්‍යවශ්‍යම අංගයක් වන මේ පේරු දරු ප්‍රසූතියකින් පසුව කිරි ශ්‍රාවය කිරීම සඳහා උපකාරී වෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ගේ වයස අවුරුදු 35 සැපිරීමත් එක්ක මෙම පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන්නේ. ඉතින් ඔබත් මේ වයස පසු කරමින් සිටින කාන්තාවක් නම් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු වෙනවා. මෙවැනි පියයුරු පිළිකා ආරම්භ වෙන්නේ පියයුරු වල සෛල පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගැනීමත් එක්ක. මේ සෛල සාමාන්‍යයෙන් ගෙඩියක් හෝ කුඩා ගැටිති වැනි දෙයක් නිර්මාණය කරනවා. මෙම සෛල වර්ධනය වීම අපේ පියවිය ඇසින්නම් බලාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහෝ විට එක්ස්රේ කිරණ මගින් මේ වර්ධනය වන පිළිකා සෛල අපට බලාගන්න පුළුවන්. මෙම පිළිකා සෛල ඔබේ ශරීරයේ පටක ආක්‍රමණය කිරීමෙන් තමයි පිළිකා ඔබේ ශරීරයේ වර්ධනය වෙන්නේ. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම සිදු වුණොත් මේ පිළිකා තත්ත්වය වඩාත් මාරාන්තික තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. කිසියම් රෝග ලක්ෂණයක් ඔබට බාහිරින් පෙන්නුම් කිරීමට පෙර පේරු පිළිකාව එහි මුල් අවධියේදීම සොයා ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම තමයි සුදුසුම ක්‍රමය වෙන්නේ. ඒ වගේම තමයි වේදනාවකින් තොර මෙවැනි ගැටිති හෝ කිසියම් හඳුනාගත නොහැකි වර්ධනයක් පේරු තුළ දක්නට ලැබේ නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යා යුතුමයි. ඉතින් කාන්තාවක් වශයෙන් ඔබ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු වෙනවා. අපිට සාමාන්‍යයෙන් පේරු පිළිකා වර්ග කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්. විවිධ වර්ගයේ පේරු පිළිකා සමග විවිධාකාර රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොතින් කිරිනලවල ඇතිවන ඩක්ටල් නමින් හඳුන්වන ආක්‍රමණශීලී පිළිකාව ඔබට දැකිය හැකි වන අයුරින් පැහැදිලි පේරු ගැටිතක් නිර්මාණය කරනවා. කිරි නිපදවන ග්‍රන්ථිවල ඇතිවන ලොබියුල නමින් හඳුන්වන පිළිකාව මගින් පේරුවල ඝනවීමේ ස්වභාවයක් ඇති කරනවා. එවිතරක් නෙවෙයි පේරු පිළිකාවල රෝග ලක්ෂණ පුද්ගලයන්ගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. පේරු පිළිකා පිළිබඳව పూర్ව අනතුරු ඇඟෙන්නේ සංජාතරට මෙවැනි ලක්ෂණත් ඇතුළත්. ඒ තමයි පියුරුවල ඉදීමීම, රතු පැහැයක් ගැනීම හෝ වෙන දෘශ්‍යමාන වෙනස්කම් සමේ ඇතිවීම. ඒ අතරම පියුරුවල ප්‍රමාණය වැඩිවීම හෝ ඒවායේ සාමාන්‍ය හැඩය වෙනස් වීම, තන පුඩුවල සාමාන්‍ය පෙනුම වෙනස් වීම, පියුරුවල වේදනාවක් ඇතිවීම, පියුරු මත හෝ ඇතුළත කුඩා ගැටිති ඇතිවීම, පියුරුවල කැසීමක් ඇතිවීම, ඔබේ පියුරුවල පවතින සාමාන්‍ය වර්ණය වෙනස් වීම, දැඩි මෘදු බොලොක් හා උණුසුම් වැනි ස්පර්ශයේ වෙනස් වීම ඇතිවීම, පියුරුවල ඝනවීමක් සිදුවීම හා පේවුරු සමෙහි තැඹිලි හෝ රතුවැනි වර්ණයක් ඇතිවීම වගේ මෙවැනි දේවල් අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. අපට දැක ගන්න පුළුවන් රෝග ලක්ෂණ පිළිකා නොවන වෙනත් හේතු නිසාද ඇතිවිය හැකි බව ඔබ හොඳින්ම මතක තබා ගන්න ඕන කාරණයක්. උදාහරණයක් විදිහට පේවුරු සමෙහි ඇතිවන ඇතැම් කැසීම සහ වර්ණෙහි වෙනස් වීම සමේ රෝගයක් හේතුවෙන් ඇතිවිය හැකි අතර ඉදිමුණු වසා ගැටිති පේවුරු පිළිකා ආසතන වීමකින් තොරව වෙනත් හේතුවක් නිසාද ඇති වෙන්නට පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වය නැතිවීම පියුරු පිළිකාවක් නිසාද නැතහොත් වෙනත් යම් රෝග ලක්ෂණයක් නිසාද යන පිළිබඳව ඔබට සැක දුරු කරගන්න නම් ඔබ වෛද්‍යවරයෙක් හමුවට යාම තමයි වඩාත් සුදුසු වන්නේ. දැන් අපි ඊළඟට බලමු මේ ආක්‍රමණශීලී පියුරු පිළිකාවල දැක ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. මේදී අපි කලින් කිව්ව ලක්ෂණ වලට අමතරව විශේෂිත ලක්ෂණ කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පියුරුවල කිසියම් බරගතියක් ඇතිවීම, පියුරු සම්පූර්ණයෙන් හෝ කොටසක් පමණක් ඉදීමීම, පියුරුවල සම අඳුරු පැහැදිවීම, පියුරු හෝ තනපුඩු වල ඇතිවන වේදනාව, තනපුඩු ඇතුළට හැරීම, තනපුඩුව හෝ පියුරු වල කොරපොතු වෙන ස්වභාවයක් ඇතිවීම, තනපුඩු වල ඉලිප්පීම පැවතීම, පියුරු වල යට ගැටිති හෝ වසා ගැටිති තිබීම යන්නයි. ඒ විතරක් නෙවෙයි තවත් පියුරු පිළිකා වර්ග බොහෝමයක් තිබෙනවා. ඒ අතරට ද්විත්ව පිළිකා රෝග ලක්ෂණ ඇති කරන පියුරු පිළිකාවල අයත්. මෙවැනි පියුරු පිළිකා තත්වයකදී කිසියම් රෝග ලක්ෂණ පිටතර පෙන්නුම් කරන්නේ නැති තරම් කලාතුරකින් කාන්තාවකගේ පියුරෙහි ගැටිත්තක් හෝ තනපුඩු ඉලිප්පීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. තවත් පිළිකා රෝග ලක්ෂණයක් තමයි ලොබියුලර් පිළිකා කියලා කියන්නේ. එහිදී කිරි නිපදවන ග්‍රන්ථිවල ඇතිවන පියුරු පිළිකා වෙන්න රෝග ලක්ෂණ පිටතර පෙන්වීමක් සිදු කරන්නේ නැහැ. මෙවැනි පිළිකා තත්ත්වයක් සාමාන්‍යයෙන් හඳුනා ගැනීමට හැකිවන්නේ වෛද්‍යවරයෙක් හමු වී සිදු කරන පරීක්ෂණයකින් පමණයි. මෙවැනි පිළිකා තත්ත්වයකදී අන්වීක්ෂයකින් බැලුව විට පියුරුවල සෛල අසාමාන්‍ය ලෙස පවතින ආකාරය අපට පැහැදිලිව බලා ගන්නට පුළුවන්. දැවීමක් ඇති කරන පියුරු පිළිකා කියලා කියන්නේ අපි ඔබට සඳහන් කළ අනෙකුත් පියුරු පිළිකාමෙන් නොව පියුරු තුන දැවෙන සුළු තත්ත්වයක් ඇති කරන පිළිකා වර්ගවලට. මෙවැනි පිළිකා පියුරුවල පැහැදිලි ගැටිති නම් ඇති කරන්නේ නැහැ. මෙම හේතුව නිසාවෙන් පියුරු ස්වයං පරීක්ෂණයකින් හෝ සායනයකින් හෝ මෙමෝග්‍රාම් යන්ත්‍රයකින් පවා පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට අපහසු වෙනවා.
කෙසේ වෙතත් මෙවැනි පිළිකා තත්ත්වයකදී පියවරු සමෙහි පිටතින් ඇතිවන වෙනස්කම් නම් ඔබට පියවියසින් දැක ගන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී රෝග ලක්ෂණ පැහැදිලිව හඳුනාගත නොහැකි වුණත් මෙම රෝග ලක්ෂණ වර්ධනය වීම නම් බොහෝ සෙයින් වේගවත් වෙනවා. එම නිසා මෙම පිළිකාව ශරීරය තුළ ඉක්මනින් පැතිරීමත් සිද්ධ වෙනවා. එම නිසා ඔබේ පියවරු සමෙහි ඇතිවන හදිසි වෙනස්වීම් පිළිබඳව වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වීම වඩාත් සුදුසු වෙනවා. ගර්භණී හෝ මව් කිරිතන කාන්තාවන්ට පියවරවල ඇතිවන රතු පෑ ඉදිමීම් කැසීම් වැනි තත්ත්වයන් අසාමාන්‍ය සිග්මනින් වර්ධනය වීමේ ස්වභාවයක් දැක ගන්නට පුළුවන් නම් ඔබ පියවරු පිළිකා පරීක්ෂණයක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පිරිමි පියවරු පිළිකා ගැන කතා කළොත් බොහෝමයක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි මෙම පියවරු පිළිකාවන් කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශවයට මුහුණ දීමට සිදුවන රෝගී තත්ත්වයක් කියලා. මේ පිරිමි පියවරු පිළිකාවලදී සාමාන්‍ය පියවරු පිළිකාවලදී දැකිය හැකි රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. පාරදෘශ්‍ය පියවරු පිළිකා කියන පිළිකා වර්ගයේ රෝග ලක්ෂණ රඳා පවතින්නේ පිළිකාව පැතිරී ඇති ශරීරයේ අදාළ කොටස සහ ඒ අවධිය මතයි. ඇතැම් අවස්ථාවලදී මේ පාරදෘශ්‍ය පියවරු පිළිකාව කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. පිළිකාව පියවරු හෝ පපුවේ පිත්තියට බලපෑමක් ඇති වුවහොත් පමණක් රෝග ලක්ෂණ අතර වේදනාව, තනපුඩු විසර්ජනය, පියවරු හෝ යටිපතුලෙහි ගැටිත්තක් ඝනවීමක් වැනි ලක්ෂණයන් දැක ගන්නට පුළුවන්. මෙවැනි පිළිකාවක් පියවරු වලට අමතරව අස්ථි, අක්මාව, මොළය, කොඳුවට පේලියටද බලපෑමක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. මෙමගින් පිළිකාව මගින් අස්ථිවලට බලපෑමක් ඇති වුවහොත් අධික කැල්සියම් මට්ටම හේතුවෙන් පියවරු වල වේදනාව, අස්ථි බිඳීම් හෝ මලබද්ධය වැනි රෝග ලක්ෂණ දැක ගන්නට පුළුවන් වෙනවා. පෙනහළු වල ගෙඩි හටගන්නේ නම් මේ රෝග ලක්ෂණ වලට අමතරව හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, පපුවේ වේදනාව සහ අධික තේටු වැනි රෝග ලක්ෂණ ඇතුළත් වෙන්නට පුළුවන්. පිළිකාව අක්මාවට බලපෑමක් සිදු කරනවා නම් ඔක්කාරය, අධික තෙහෙට්ටුව, උදරයේ වට ප්‍රමාණය වැඩිවීම, තරල එකතු වීම නිසා පාදහා අත් ඉදිනීම සහ සමේ කහපෑයක් ඇතිවීම හෝ සම කැසීම වැනි රෝග ලක්ෂණ ඇති කරන්නට පුළුවන්. මෙම පියවරු පිළිකාව මොළයට හෝ කොඳුවට පිළට පැතිරීම සිදු වුණොත් රෝග ලක්ෂණ අතරට වේදනාව, ව්‍යාකූලත්වය, මතකය නැතිවී යාම, හිස රදය, නොපැහැදිලි පෙනීම හෝ ද්විත්ව පෙනීම වගේම කතා කිරීමේ අපහසුතාව වගේම ශරීරයේ ශල්‍ය කිරීමේ අපහසුතාව වැනි මාරාන්තික රෝග ලක්ෂණ උනත් ඇති වෙනට හැකියාව තිබෙනවා. ඔබ බොහෝ දෙනෙක් හඳන්නේ තවත් පිළිකා වර්ගයක් තමයි පැපිලරි පිළිකා කියලා කියන්නේ. මෙම ආක්‍රමණශීලී පැපිලරි පිළිකාව සාමාන්‍ය නිර්වචනය කිරීම නම් ටිකක් අපහසු කාර්යයක්. සාමාන්‍ය මෙම පිළිකාව වර්ධනය වීම සිද්ධවන්නේ කුඩා ඇඟිලිවැනි ප්‍රක්ෂේපණ වලින් තමයි. මේක රෝග ලක්ෂණ පිළිබඳව බැලුවොතින් පැපිලරි පිළිකා බොහෝ විටදී පියවරු සොයන් පරීක්ෂණයකදී තමන්ගේ අතට දැනිය හැකි සෙන්ටිමීටර් 2ක හෝ 3ක ප්‍රමාණයේ ගෙඩියක් හෝ ගැටිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්. පැපිලරි පිළිකා වලින් සාමාන්‍යයෙන් 50%ක් පමණ තනපුඩුවට යටින් සිදුවන අතර ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස තනපුඩු විසර්ජනය වීම සිදු වෙනවා. අවසානයන්කින් ත්‍රිත්ව ඍණාත්මක පියවරු පිළිකාව ගැන තොරතුරු සොයා බැලුවොත් මෙම පියවරු පිළිකාව අනෙකුත් පියවරු පිළිකාවලට වඩා වෙනස් නොවන නමුත් එයට වෙනස්ම වූ අද්විතීය ලක්ෂණ කිහිපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. මෙම ත්‍රිත්ව ඍණාත්මක පියවරු පිළිකාව සඳහා සාම්ප්‍රදායික පියවරු ප්‍රතිකාරකයක් වන හෝමෝන මගින් සිදු කරන ප්‍රතිකාරයන් නම් ඵලදායී වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි පිළිකාවක් සඳහා රසායනික චිකිත්සාව, විකිරණ ප්‍රතිකාර වගේ ප්‍රතිකාරයන් තමයි සිදු කරන්නේ. අනෙකුත් ආක්‍රමණශීලී පියවරු පිළිකා සමග මෙම ඍණාත්මක පියවරු පිළිකාව සසඳන විට ප්‍රතිකාර කිරීමෙන් පසුව පැතිරීම හා පුනරාවර්තනය වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මේ වීඩියෝ බලපු ඔයාලා හැමෝම මේ පියවරු පිළිකා වර්ග සහ ඒවායේ රෝග ලක්ෂණ පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්නති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ ලබාගත් දැනුම උපයෝගී කරගෙන ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබේදයි නිරීක්ෂණය කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ ඔබට අදත් වැදගත් වුණා නම් දැන්ම අදවස YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීමාව පොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙනවම අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්න ඔබට පුළුවන්. ඒ වගේමයි මේ වීඩියෝ පිළිබඳ ඔබටත් ඇති යම් අදහසක් ඉදිරිපත් කරන්න. ඔබටත් පියවරු පිළිකාවල යම් අදහසක් තිබෙනවා නම් ඒ පහතින් comment කරලා අපිට අදහස් දක්වන්නත් ඔබට පුළුවන්. ඒ වගේමයි තවත් මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතන යාළුවෙක් ඉන්නවා නම් තවත් වටිනවා කියලා හිතන යාළුවෙක් ඉන්නවා නම් ඒ අයට පේනත් මේක share කරන්න. එහෙමනම් අපි තවත් දවසක මේ වගේම වටින කියන වැදගත් වූ සුවිශේෂී වීඩියෝකින් ඔබව හමු වෙනවා. ඒතෙක් රැඳිලා ඉන්න දිගටම අද දවසත් එක්ක ඔබ හැමට සුබ දවසක්. අයිබෝවන්.